අගො ඇමතිවනු නම්කරන්නේ කපුටෙක්ලෝ ප්‍රසිඩ් ස්පෝක්ස්මන් ලන්ස් සාද බැංකුවල ඩොලවිත රක්නෙවෙයි රොපියලුත් නෑ ආසියානු කුසලානය ඩුබායිගියේ අත් අයට ගනුතිනුවකින්ද සැකයි ඇමතිවරු නම්කරන්නේ කපුටෙක්ලෝ ගෝටහපිය රාජපක්ෂ කියන්නේ දේශපාලනය මළපොතුවත් කියවල නැති ජනාතපතුවරය කද තමයි. මෙච්චර බලයක් ඇතුක පිහිටෝපු ආණ්ඩුව දූරකාලයෙන් භාගයක් ඉවර වෙන්නත් කලින් රවට්ටගෙන මේ කොහෙ දෙේහිට පුර්වණෙන් වික්‍රමසිංහට ජනාධපතිකමහම්භෝනය කියලා ඊයේ අගමති කාරයාලිය කොරිඩෝ හම්භ වෙච්ච පොහොට්ටුවේ ජේෂ්ට්‍ර මන්ත්‍රවරු කට්ටයක් කතා වනාලු ලු හොඳේ? ගෝටත් තමන්ට උදදාකරපු පාක්ෂිකයන්ම බලාගත්ත නෑ තනතුරු දුන්නේෙ පාක්ෂිකයන්ට දෙවෙයි යාළිමිත්‍රන්ට යාත් ජනාධපති උපදේශක තනතුරු දෙකයි දේලදබනේ. ඒ කිසිම වෙලාවක පක්ෂයට උදවන කරපු ලලිත් වීරතුංගටයි. ඒරංග ගිනිගේටයි කියලත් කතා වැදුනළු. ඒත් බලන්න කු අපේ චන්දෙන් ජනාධපති වන රනිල්. එයාගේ පක්ෂේ ලොක්කන්ට දිගට හරහට තනතුරු දෙන්න පටන් අරං. සාගලට අකිලට රුවන්ට විතරක් නෙමි එයාගේ හිතවතුන්ටත් උපදේශක තනතුරු පදි වාහනහා වෙනත් වරත් ප්‍රසාධ දෙනවා. නාධපති උපදේශවරු විස්සකට වඩා පත් කරනවලු ඉසරාට. රවීවා ආර්ථක උපදේශක කරන්නේ අනුව කියලා තාරංචි. ජනතපති මீඩිය TMම් එක ලංකාවවෙ දේශපාලන මීඩියා කිරුම් කාරයෝ ගණනාවක් දැනටමත් පත්කරගෙන ඉස්සරහට ආ්ඩු රයෝත් තානාපතිවරු ආයතන සභාපතිවරු වගේ හැමත් තනතුරකටම UNP කාරයෝ ද්ධනකොට තමයි රනිල් ජනාධපති කරන්න ඡන්දය දුන්න අපේ ගො හැත්තට හැන්ගේෙන තැනැති වෙන්න කියලා. ෙන් ැබනෙ ් එක නැති පහොට හිට පු ේෂ් ඇමති තුමෙක් එතන දිකවල. මේ අ ඇවි තියන්නේ ස් රහට කැබින ඇමතිකම් රාජ්‍ය ඇමතිකම් දෙනකට තමුන්ට මොකක්හරි ලබා දෙන්න කියලා අගමති දිනේශ ගුණනවර්ධනගින් ඉල්ලි මක්රන්නල. ස්සරහට දහනවැනි ්‍යවస్ථා ංශෝධනය ගෙනාවත් ඔබතුමාට පුළුවන්නේ කැබිනෙට් එක තෝරණේ කාතට ගන්න කියලා. මේ අය අගමැතිට කියල තියෙනවාලු. ඒත් නිකම් හම් వච්චා ගමතිකම වුල් කරගන්න. දිනේශ් කෑැමති නැති පාටలుු ඕවතිං රණෙළුයි බැසිළු තමයි තීරණය කරන්නේ මම ඔබතුමාලාගේ ඉල්್ලීම එතුමන්ලට ඉදිරිපත් කරන්න කියලා అගමතිතුමා ලිස්සල් ග්‍යා කියල යාරච్చිය පහු කියිය දවසික ඩලස්ගේ කಂඩායමතිපු ప్రස් එකකදී ඩිලාන්් පෙරේර මන්ත්‍රතුමා කිය ළු මාධ්‍යවේදීන්ට මම ඔයාලට තේරවිල්ලක් කියෙනවා ඒක ඔයාලාම විසඳගන්න ඒ අද රණල්ගේ පෙටි පස්සේඉන්නේ පුළුන් හා තාක්ෂණය කියලා. මොමොගක්තු කියල තොරගණන්න ැරුව මාතිවේදියෙක් ප්‍රෙස්සක වරුණාට පස ඩිලාන්ගෙන් ැහුවලු මොකක්ද මන්දජේතුමා ය කියපු තේරවිල්ල කියලා ඇයිබං පුළුන් කියන්න කපු තාක්ෂන්ය කියන්න ටෙක් ඔය දෙක එකතු කරප කෞත රනිල්ය පිටි පස්සේ ඉන්න කියලා හොයාගන්න කියලා ඩිලාන් කේවලු. ප්‍රසිඩන් ස්පෝක්ස්මන් ලාන් සාද රටේ දේශපාලන තත්ව ගැන කතා කරලා ඉස්සරහට පොට්ටුවේ මන්ත්‍රීක කණ්ඩෑයම එකට තියාගන්නේ කෝහොමද කියලා සාකච්චා කරන්න ආණුව ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රනතු දිස්ත්‍රික් මට්ටමින් මන්ත්‍රී කණ්ඩායම් අගමැති මොනගසන්න තීරණය කරලාල. පළමු නැස්වීම ති බෙලතියන ගම්පා දිස්ත්‍රික් මන්ත්‍රී යික්. මෙතැනිති ඇමතිකම් වැඩිකරල් හරි. පහොටටේ මන්ත්‍රී ටික එකට තබා ගැනීම අවශ්‍යතාවය. ප්‍රසන්න කිව්වට මේ දවස්වල ජනාධපති රනිල්ල එක් වැඩ කරන්න නිමල්ලාසා. ඒට විරුද්දවනාාළු. ඇමතිතුමා ජනාධපතිතුමාට අවශ්‍ය පොඩි කැබිනෙට්ෙක්කට සියලු පක්ෂවල කට්ටිය එකතු කරගන්න. ඔබතුමා ඔය පොහොට්ටු කට්ටියට කියන්න පෙරේතකම නැතුව ටික දවස කිවසන්න කියලා දැම් බලන්න මමවත් ඇමතිකමක් ඇරන්නෑනි එහෙම ලුලාන් සකිව්වේ හැබැයි එතනෙහිට පො පහුගේ දවස්සල ගෙවල්ලහෙම ගිනිාරගෙන දුකගීන මන්ත්‍රීල තුන් දෙෙනෙක් එලියට ඇවිත් මේ ගැන බොහොම ප්‍රසාධයෙන් කතා කලාලු. ගම්පහ දිශ්‍රික්කය ලන්ස එක්ක හමදාම වලියට ඉන්න පස් ගනි දුනුවලට ප්‍රසිද්ධමන්ත්‍රේතුමාකිවවලු. මූ ඇමතිකමක් ගත්ත නැතිවුුණාට සතුස ඇමතිකම දීරතියෙෙන් මිනිහගේ බිස්න පර්ට්නටන දෙන්න එකට සුද්ද දෙන්නේ. ඊළඟ චන්දේද මුන් දෙන්නම UP යනවා මේ ටිකකාලෙට අපිට මොනොහරි ගොඩදාගන්න තියෙන අවස්ථාව තමයි මින් නැති කරන්න කියලා. කොහමින් කහොමහරි ඉස්සරහට ඇමතිකම් රජ්‍ය ඇමතිකම් බෙදාගන්න බැරුව. ලොකු ආරවුලක් පක්ෂය තුළ ඇතිවෙන එක ශුවඇලු. ඕ කනෙමෙයි වැඩේ මේ රැස්වීමට අප සමහරුන්ට ප්‍රශ්නයක් ජනාධපතිගේ ස්පෝක්ස්මන් ලන්සහද කියලා මොකද මේ රැස්්‍රීම පුරාම රණහි වෙනුවෙන් කතා කරලා තියෙනවයි කියන්නේ. ලංසා ගෝට ජනාධපති වෙලා ඉන්න කාලේ ඔය ජොබ් එක කෙරුී මහි. මහින්දානන්ද අලුත් ගමගේ. ඒත් දැම් පේෙන් නවත් නෑ. බැසිල් ගේමක් දීල කියල තමයි කියන්නේ. බැංකුවල ඩොලවිතරක්නෙව රොපියලොක්නෑ. තවබත් සමහරුව අරගලිය සේරම කරලදේයි කියලා හිතාගෙන ඉන්නන්නේ ඒත්ඉතිං හෑෂ් ගෝටා ගෝහෝම දෙදස් විසිද කා අරගලය, ඒකට යන්න තියෙන උපරිම දේශපාලන දුරගියා. ඇත්තටම දේශපාලන සහත්දැකීම අඩු නිසා ගෝටාබේ යන්න ගියා. අරගලකරුවෙක් කියන සුජිත රත්නායක කියනවා. රාජ්‍යය කියන්නේ එකක් රාජපක්ෂල කියයන්නේ තවත් එකක් කියලා. ඇතටම මේ මහොතේ රනිල් වික්‍රමසිංහ ජනාධපති උගන්වමින් ඉන්න ඒක දැන් මතක ඇතිනේද මහින්ද අරගලිය ඉවර කරන්න ඕන වෙලා ඒක ගමෙයින්න මැරචොනී සනත් බස්සවලා කරන්න ගිහින් නෑවා. හැබැයි රනිල්මකොදකරේ. ලස්සනට හදිසිනීතිය පනවලා රාජ්‍ය රකින්න කියලා හමුදාවට අන දුන්නා. එතනින් පස්සෙ කතන්දරේ අමල් බිසෝනා. හැබැයිතින් අරගලයට මොකක්කෙරුවත් අර්බෝධය එතනමයි. සමහරු කියන්නේ සර්පක්ෂික ආ්ඩුව හැදවාම. සේරම හරි කියලා තවත් අහ කියන්නේ අර්භෝධය අවසන් කරන්න හාර්ශ සහ ඉරන්ට මුදල් විශය වගකීම දෙන්න ඕන කියලා තවත් අය හිතාගෙන ඉන්නේ ජනාධපති උපදේශකෑන් සේරම ප්‍රශ්න විසඳයි කියලා ඔයා අස්සේ පහුගේිය දවසක අමාත්‍යවරේක් මේ ආ්ඩුවේ ආර්ථික උපදේශකෑන් සහ ආණ්ඩුවට සහාය දෙෙන ආර්ථික විද්‍යවතුන් ගෙදරට කෙදවලා පොඩි පහයේ ආර්ථික සමුළුවක් පවත්තලා එතැනෙති ඇමති ඇහ්වලු ගැස් අපපලයි එක ගැන කොට විශේෂක්ඥන් කිව්වලු ඉස්සරහට මාස තුනකට ගෑස් සූදානම් කියලා ඊළඟ ප්‍රශ්නය ඉන්දෙන හැපීම ගැනලු විශේෂක්ඥන් කියන්නේ අගොස්තු වලට පස්සෙ තෙල් ගැන වුලක් තියෙනව කියලා. ඒ වගේම රුසිියාව තෙල් දෙන්න සූදානම් කතාව ගැනත් කතා වෙලා. ඒත් ඉතිං එතන ලැබුණු ප්‍රතිචාරණුවනම් රෘසිාව පවාත් තෙල් දෙන්න සූදානම් අත්පිටි මුදලට. පහු කියිය ටිකේ හැමෝම් හිතාගෙනහිටියේ. යා අු තෙල් ුरोප ප්‍රමුुख ටහිර රටවල් ප්‍රතිශ්‍යේප කළ නිසා ටිකක් ලේසියන් තෙල් ලැබයි කියලා ඒත් එහෙම නෑ එයාල බටහිර එක්ක තරහට අපිට තෙල්දයි කියලා හිතුවනම් ඒවා සාහිත්‍ය විතරයි නැත්තම් තෙල් දෙන්නේ අත්පිට මුදලට පහු කිය ටික රුසියානුත් තෙල් දෙන්න කතා කරන්න නියෝජතය නාවකිව්ුවට අන්න තවමත් ඒ නියෝජතයන් ගැන තානාපති හොයෙනවා ඔයා අස්සේ තමයි හොඳමටික එඩියටාව. ඒ තමයි ඔය ඉන්දනගන්න විතරක් නෙවෙයි මෙලෝ අටමගලක් කරන්න අපිට සල්ලි නෑ බැංකෝල නැත්තෙ ඩොලවිත රක්නී රොපියල් උත්නෑ කියලා අනාවරණය කරලා තියෙන්නේ මුදල්ල මාත්‍යංශයේ හිටපු දක්ෂය. මේ කතා වෙතන දෙත්ිකක් ගැබුරට සාකච්ඡා වෙලාතියෙනවා එතැනදි වැඩිපුරාපු තොරතුරු වලට අනුව පහුගේ කාලෙ හොරට මුදල්ලච්චු ගැහීමක් වෙලා තියෙනවා. පස්සේ ඒ සල්ලි මාකට් එකට ගෙනෙහින් ඩොල සහ යුරු අරගෙන. ඒවිත රක්නෙවෙයි ඒ සල්ලි තමයි උගන්්ඩ ඊස්ට ෆ්‍රරිිකාවල යෝජනය කරල තියෙන්නේ ඒවිත රක් නෙවෙයි කලුසල්ල්‍ය ආයෝජනය කරලා ඒවා සුදුකර ගත්තු හැතිකැන තවත් ගොඩක් විස්තරෙත්තන කතා වෙලා ඔය තොරතුරු එලියට එනකොට ඇමති හුවලු එතකොට මේ සේරමෝුණේ ගෙවුණු වසර දෙකේද කියලා ඒකට විශේෂක්ඥන්කිව්වේ මේ ප්‍රශ්නය ඊට වඩා සීර්ියස් කියලාලු ඇමතික ඊළඟ ප්‍රශ්නය වුණේ මේ ප්‍රශ්නතික ජනාධපති දන්න වද කියලාලු. ඔව! එයා දැනුවත් එයා හිතරයි මේ ක්‍රයිසිස්ක හරියට තේරුම් අරගෙන තියෙන්නේ කියලලු ඒ සෙට් එක කිව්වේ ඕ කහල ඇමතික තවත් ප්‍රශ්ණයක් ඒ මේ වෙන කොටත් ආර්ථකය විනාශකරට එරෙහිවයන්න නඩු ඇතුළේ මේව චෝදනා විදියට ඔප්පු කරන්න පුළුවන්ද කියලා ඒකට විශේෂඥ පිරිසෙ ප්‍රතිචාරය වෙලා තියෙන්නේෙ ඔය කිසිම දෙයක් ඔප්පු කරන්න බෑ කියලා ඒ වගේම මහකන්නේ සැලික ුතු අස්සන්නක් නොලබනුත් රටේ සෑහෙන්න්න පිරිසක් කන්න බොන්න නැතුව මැරෙන්න්න පුළුවන් වගේ භයානක කතාත් එතන නිදිසාකච්ඡා වෙලා. මේ වෙනකොටත් මලියන පහයිදසම තුනක් තුංවල නොකා ඉන්නේ ඔය ගැන එලියටෙන්නේ සුරෙන් බට කොඩහරහා මේ වෙනකොට විශ්‍රාමික වැටපෙන් දවස් කියයක්ක්ද ඉන්න පුළුවන් ලියාගෙන ආපුයක කියවගන්න බැරි මුදල් අමාත්‍යවරන්හිට පුරටේ කිසිම ෘත්තිය භාවයක් නැතුව වැරදි තීන්දු තීරණ ගත්තු PීBලා ආටිගලලා කබ්්‍රාල්ලගෙන් ඔයිට වඩාදයක් බලාපොරොත්තුවෙන්න පුළුවන්ද. ඔන්න හොම තමයි රට තියෙන්න්නේ ැයි மරිකා ෝප්‍රසිද්ධ ජතාන්ත්‍රි ලධාරණයක් වෙච්ච සමන්තා පවල් නම කියන්නේ. ලංකාවට මේ ඉරනමත්තුනෙ චීනය හරා කියලා. ඒවයිතින් නිකමට කියන කතාත් නෙවෙයි පොඩ්ඩක් හොයලබලන්න ලංකාවට කිසිම තේරුමක් නැති වැඩ කරන්න රාජපක්ෂවරුන්ට වානිජ නයදුන්න කෝම් පැිතමයි. උගණ්ඩාව ஈස්ට ஆෆ්‍රரிකා රටවල ලොකු ප්‍රොජෙක්ටරගෙන තියෙන්න්නේ. සෙල්ලම් නෑනේද. ආසියානු කොසලානයෙ ඩුබයිගිය අත්තයට ගණුදනුවකින්ද සැකයි. ආසියානු කොසලානය ක්‍රිකට් තරගාවලිය සඳහා සත්කාරක රටවිදියට තෝරගෙනතිබුණේ ලංකාව හැබැයි අන්තිමේ ශ්‍රී ලංකා ප්‍රිට්ටායතනේ කැමැත්ත ඇතුවම සත්කාරක රටවෙන්න ඩුබයිවලට දීලා. කරමු හතරක්මත මේ විදියට ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය ආහිම වුනාා කියල කියන්නේ. ඒ ගෑස් හිංගය ඉන්දන හිංගය ආරක්ෂි තත්වය දුර්වලවීම. සහා රක්ෂණ කටයුතු සිදුකිරීමට සමාගම්වලින් මැලිකමක් දැක්වීම කියලයි කියන්නේ. හැබැයිතින් ඔය කරුණු සත්කාරකත්වය නැතිකරගන්න තරම් සීරියස් නෑ කියලයි කියන්නේ. මොකද ජුනි නවය ඔස්ට්‍රේලියා තරගාවවලිය තිබුණා. ඔය කිසිම ප්‍රශ්නයක් තිබුණ නෑ. ඊට පස්සේ පකිස්ථානයයාම ටුව එකකට ඒත් කිසිම ප්‍රශ්නයක් ඇවිත් නෑ ඔන්න ඔහොමයි ක්‍රිකට් ෆෑන්ස්ල චෝදනා කරන්නේ. ඒ වගේම තමයි තරගාවලිය ඩොබයිවලට දුන්නේ. දොල මිලියන තුනක අතයට ගනදනුවක්හරහා කියලත් චෝතනානැගෙනවා. වැඩේ කියන්නේ හැට හුටආමාරක් ජනාධපති උපදේශකයන් ඉන්නවා. ක්‍රඩා ඇමති ඉන්නවා සංචාරක අමාත්‍යය ඉන්නවා හැබැයි කවුරුත් මීක් නෑ උඩබලාගෙන ඉන්නවා විතරෙහිද මන්දා නැත්තම් සර්වපක්ෂික පූට්ටු ගැනමිසක් ලංකාවට ලැබෙන අවස්ථා ගැන එයාල උනන්දු නැද්ද මන්දා මීටරෙෙන් ඉන්න.